උපවාසයේ නවත්තල නැගිටි. පස්විරදා ප්‍රහාර එල්ල වූ දිනට පසු දින නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතා පාසකුඩා ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සෞදි ජාතිකයන් පිරිසක් හමුවන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා. පාසිකුඩා ප්‍රදේශයේ පිහිටි සුකපභෝගී හෝටලයක රැඳී සිටි අදාළ සෞදි ජාතිකයින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා හමුවන්නේ පාස්කුරිදා ප්‍රහාර එල්ල වූ දිනට පසු දින එනම් අප්‍රේල් මස 22 වෙනිදායි. එය දිවයිනපුරා පොලිස් ඇඳිර නීතිය දුක්‍රාත්මක වූ අවස්ථාවක්. රාත්‍රී 9:12 වන විට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතා අදාළ හෝටලයට පැමිණෙන ආකාරය එහි තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි. අනතුරුව හෝටලයේ රැඳී සිටින පිරිසක් ඔහු හමුවීම සඳහා පැමිණෙනවා. අදාළ පිරිස සමග රාත්‍රී 9:13ට හෝටලය තුළට යන ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිස නැවත හෝටලින් පිටතට පැමිණෙන්නේ විනාඩි 53කට පසුව, එනම් රාත්‍රී 10:06ටයි. එම අවස්ථාවේදී ආණ්ඩුකාරවරයා සමග සෞදි ජාතිකයින් පිරිසක්ද සිටිනවා. මෙතර එක් සෞදි ජාතිකයෙකු අදාළ වෑන් රථයෙන් බෑගයක් හෝටලයේ දෙසට රැගෙන එන්නේ මෙලෙසයි. ඉන් විනාඩි 5කට පමණ පසුව වෑන් රථයම ස්ථානයෙන් පිටව යනවා. අනතුරුව සෞදි අරාබි ජාතිකයින් හෝටලයේ තුරට පැමිණෙන ආකාරයද ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසයි. මේ අතර අදාළ වෑන් රථයේ හෝටල් භූමියට පැමිණෙන අවස්ථාවේදී ඒ පසුපසට යන පුද්ගලයෙකු එහි තිබූ ඇඳුමක් හැඳගන්නා ආකාරයද දක්නට ලැබෙනවා. හෝටල් සේවකයින්ගෙන් කළ විමසීමකදී පවස ඇති අදාළ සෞදි ජාතිකයින් හෝටලයේ වෙනත් දොරටුවකින් පිටත්ව ගිය බවයි. මෙම සිද්ධිය පිළිබඳ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතාගෙන් විමසීම සඳහා අප අවස්ථා රැසකදීගත් උත්සාහය සාර්ථක වූයේ නැහැ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. 22 වෙනිදා පාසිකුඩා හොටලේ හමුදා බුද්ධියංශය සහ CAD එක NIB එක ඇවිල්ලා චෙක් කරනවා. ඒ විමර්ශනේ ඉවර වෙලා මිනිත්තු 10කින් ඔතන්ට එනවා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා. සෞදි අරාබියාවේ